පරිගණකයක් නැතුව පරිගණක පාවිච්චි කරන අනාගතය ගැන කතා කරමු. වයසාදරින් පිළිගන්නවා තවත් ඉන්ට්‍රස්ටිං නිවුස් එකකට. ඉතින් මේ නිවුස් එකෙන් කියන්න යන්නේ Microsoft සමාගමේ අලුත්ම Windows PC as a service කියන concept එක ගැන. මේක 2020 වගේ ඉඳලා ආපු concept එකක්. ඒ වගේම තමයි මේ concept එකට මේ වෙනකොටත් අපි ගොඩක් දේවල් ඉතම ජනප්‍රිය දේවල් පාවිච්චි කරමින් ඉන්නවා. ඉතින් බය වෙන්න එපා. computers නැති වෙනවා කියන එක නෙවෙයි මෙතනදි කියන්නේ. මෙතනදී අපි ඊට වඩා එහා concept එකක් ගැන තමයි කතා කරන්න යන්නේ. YouTube එකේ තියෙන videos අපේ account එකෙන් අපි අපේ phone එකට log වුණොත් අපි කලින් අපේ PC එකේ එහෙම නැත්නම් වෙන device එකක බලපු videos වල history එක අපි video එකක් නතර කරපු තැන මේ හැම දෙයක්ම අපිට අපේ phone එකෙන් බලා ගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඊට පස්සේ අපිට තව Google සමාගමේ Google Stadia එහෙම නැත්නම් Stadia කියන game streaming service එක, ඒ වගේම තමයි GeForce Now Nvidia සමාගමේ game streaming service එක. මෙතනදී සිද්ධ වෙච්ච දේ තමයි ඔයාට අලුත්ම game එකක් හොඳම setting එක play කරන්න අවුරුද්දෙන් අවුරුද්ද graphic card මාරු කරන්න එහෙම නැත්නම් රුපියල් ලක්ෂ ගණනක් වටින कंप्यूटर का गाना अवश्य वेने नहीं है वाट अवश्य वेने मास एक टे डॉलर दहाई आपको आगे गाना गेवला वह गावती है ना ओन अम लैपटॉप पे का कह मन्दे तम डेस्कटॉप पे का कह मन्दे तम मेक टे कंपैटिबल वेने डिवाइस से का खा रहा मेक स्ट्रीम करने कभी तरह इधर यूट्यूब वीडियो का बारना वागे तो नहीं यहाँ टे गई ला दंग वाट पुलोंगे ना इतामत होंद इंटरनेट कनेक्शन ने का तीन वाना लंकावे मेक इतामत अडुई मे पासुकम तीन काटिए मे वागे पासुकम अत्विंदीन ඉතින් අවුරුද්දකට රුපියල් ලක්ෂයක් එකමාරක් වේදම් කරලා PC එකක් අරගෙන කරන්ට් බිලක් ගෙවාගෙන ඒ වගේම ඒ හැම දෙයක් එක්කම නඩත්තු කරගෙන ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරගෙන විශාල GB ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කරගෙන ප්ලේ කරනවට වඩා වාට ලේසි නම් මාසෙකට ඩොලර් 10ක් 20ක් ගෙවලා ඒ වගේ ගානකින් තියෙන අලුත්ම ගේම්ස් ඕනතරම් ප්ලේ කරන්න ඕනතරම් වෙලාවක් ඔයා ඉන්න ඩිවයිස් එක මොකක් වුණත් මම හිතන්නේ ඒ concept එක ටිකක් novel concept එකක් වෙනවා. ඉතින් මේකම තමයි Windows PC as a service කියන එකෙන් Microsoft සමාගම අරන් එන්න යන්නේ. මෙතනදී සිද්ධ වෙන්නේ මෙතනදී target වෙන්නේ ඔයා මම එදිනෙදා ජීවිතේ ඉන්න power PC users ලා නෙවෙයි මෙතනදී target වෙන්නේ corporate sector එක. ඒ කියන්නේ devices දහස් ගණන් තියෙන විශාල office තියෙන සමාගම් තමයි මෙතනදී Microsoft සමාගම target කරන්නේ. සාමාන්‍යයෙන් office එකක 1000ක එහෙම නැත්නම් 500ක් වගේ ඉන්නවා නම් PCs එහෙම නැත්නම් laptop 500ක් විතර මිලදී අරගෙන අවුරුදු දෙකක් තුනක් යද්දී මේවා upgrade කරලා පරණ PCs ටික අයින් කරලා ඒ වගේම ඒ PCs 500 අපි හිතමු දවසකට 5ක් කැඩෙනවා නම් ඒවට technicians ලා ඒ හැම දෙයක්ම එක්ක සෑහෙන ලොකු ක්‍රියාවක් ක්‍රියාවලියක් කරගෙන යන්න අවශ්‍ය වෙන කම්පැනි එකකට ආයතනයකට Microsoft සමාගම කිව්වොත් අපි දෙනවා ඕගොල්ලන්ට මේ විදිහේ cloud service එකක් ඔයාට තියෙන්නේ user name password එක type කරලා ඕනම device එකක් compatible dumb terminal එකක් සාමාන්‍යයෙන් thin client එකක් කියලා අපි කියනවා බොහොම පුංචි processing එකක් කරන්න පුළුවන් තනි all in one එකක් වගේ දෙයක් හරහා keyboard එකක් mouse එකක් screen එකක් පාවිච්චි කරලා Windows server එකකට log වෙලා එතනදී ඔයාට තියෙන virtual PC එකක් ඔයාගේ device එකට stream කිරීම එහෙම නැත්නම් ඒ හරහා log වීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඉතින් මේ වෙනකොටත් Microsoft සමාගම මේකට දීලා තිනවා 4GB RAM එකක් 96GB storage එකක් cloud storage එකක් වගේ දේවල්. මෙතන මේ concept එකේ තියෙන වැදගත්කම තමයි ඔයාට ඔයා company එකක ඉන්නවා නම් ඔයාගේ user name password දාලා ඕනම device එකකින් compatible මේකට log වෙන්න පුළුවන්. ඉතින් තවදුරටත් විශාල සමාගමකට අවශ්‍ය වෙන්නේ නැහැ අවුරුද්දකට ලක්ෂ ගණනක් වියදම් කරන්න එයාලගේ devices නඩත්තු කරන්න ඒවට update දෙන්න එයාලට පුළුවන් බොහොම පහසුවෙන්ම Microsoft සමාගමට මාසෙකට ගාණක් ගෙවලා මේ විදිහේ පහසුකමක් ලබා ගන්න. ඒ වගේම තමයි විශාල project එකක් එන කාලෙකට එයාලට පුළුවන් වෙනවා වැඩි PCs ප්‍රමාණයක් මේ විදිහට ලබා ගන්න rent එකට ගන්න. ඒ වගේම එයාලගේ සමාගමෙන් කවුරු හරි අයින් වුණොත් ඉවත් වුණොත් කීප දෙනෙක් වේවත් කරන්න උනොත් අර වැඩිපුර computers නිකන් තියෙන්නේ නැහැ. ඒ accounts ටික disable කරලා දාන්න පුළුවන්. ඒ වගේම තමයි secure හැම වෙලේම backup එකක් තියෙන cloud service එකක් විදිහට මේ novel concept එකෙන් කට්ටියට ඉතාමත් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඉතින් මේ concept එක මේ වෙනකොට Microsoft සමාගම දියුණු කරගෙන යනවා. සමහර විට අනාගතයේදී මේ 4GB RAM වලින් එහාට ගිහිල්ලා මේ දේවල්
සාමාන්‍ය විදිහට හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයකට එයි කියලා හිතන්න පුළුවන්. නමුත් මේ වෙනකොට මේකට යන වියදම් එක බැලුවොත් මහා පරිමාණ සමාගම් වලට තමයි මේ වගේ දෙයක් වඩාත්ම සුදුසු වෙන්නේ. මොකද මෙතනදී අනිවාර්යයෙන්ම ඊටමත් ලොකු මුදලක් මේකට පේ කරන්න සිද්ධ වෙනවා, වැය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අපිට අවශ්‍ය කරන සොෆ්ට්වෙයාර්ස් මෙතනදී මේ හරහා ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්ද, ඒක කොච්චර දුරට ප්‍රැක්ටිකල්ද කියන දේත් අපිට එනවා. උදාහරණයක් විදිහට ඩිසයින කෙනෙක් නම් කම්පැනි එකක එයාට අවශ්‍ය කරන ප්‍රොසෙසින් පවර් එක 16GB RAM එකක්, ග්‍රැෆික් කාඩ් එකක්, මේ වගේ ඔප්ෂන්ස් මෙතනදී නැහැ තවමත් Microsoft සමාගමෙන් කියලා. ඒ වගේම ඒ වගේ දේවල් වලට එක්ස්ට්‍රීම් සිනාරියෝස් වලට ගියොත් ඒකත් සෑහෙන ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි කන්සෙප්ට් එක පැහැදිලි. ආයතනයකට අවශ්‍ය වෙන්නේ නැහැ ලැප්ටොප් 500ක් ගන්න, ඩෙස්ක්ටොප් 500ක් ගන්න. ඒ වගේම Microsoft සමාගමට පුළුවන් හાર્ඩ්වෙයාර් අප්ග්‍රේඩ් නම් අපි තුම අවුරුදු දෙකක් ගිහිල්ලා අලුත්ම සර්වර්ස් වලට ඒගොල්ලෝ එයාලගේ අවශ්‍ය කරන සොෆ්ට්වෙයාර් එක විතරක් මයිග්‍රේට් කරා නම්, එහෙම නැත්නම් සර්වර් අප්ග්‍රේඩ් කරා නම් ඇති යූසර්ස්ලට ඒ පහසුකම ඒ විදිහටම ලැබෙනවා. ඉතින් මේ කන්සෙප්ට් එක අලුත්ම කන්සෙප්ට් එකක්, මම හිතුවා ඔයගොල්ලොත් එක බෙදා ගන්න අවශ්‍යයි කියලා. දැන් අපි ඉන්නේ Windows PC as a service විදිහට එන දවසක. ඉතින් මේ හරහාම හිතන්නේ ලොකු බිස්නස් එකක් නැති වෙනවා එක පැත්තකින්, විශේෂයෙන්ම කෝපරේට් සෙක්ටර් එකට හાર્ඩ්වෙයාර් නිෂ්පාදනය කරන සමාගම් වලට මෙයල ලොකු කොටසක් යනවා මේ විදිහේ සමාගම් වලට සපයන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්. එහෙම නැත්නම් එයාලගේ යටිතල පහසුකම් IT එක, IT ෆ්‍රේම්වර්ක් එක දුවන්න අවශ්‍ය කරන දේවල් එක්ක. නමුත් සමාගමක් විදිහට ගත්තොත් එයාලගේ සර්වර්ස් මේ හැම දෙයක්ම මම හිතන්නේ හරියට මැනේජ් කරොත් මේ හරහා ගොඩක් දේවල් කට් ඩවුන් කරන්න පුළුවන්. මේ හරහා අනිවාර්යයෙන්ම ඉදිරියේදී දේවල් සිද්ධ වෙන්න, වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම කියන්න ගොඩක් වැදගත් වෙනවා. Subscribe කරලා නැත්නම් channel එකට subscribe කරන්න. හම්බෙමු තවත් වීඩියෝ එකකින්.